do bring about the freshman of Reverend Father Sriga Mendoz. If you wish to the Tarsal people, please. Thank you. අද දිනේදී විශේෂයෙන්ම මමත් එවාගෙම සමගි ජන බලවේගය නියෝජනය කරමින් නීතිඥ එරන්ද වැලියන්ගේ මැතිතුමත් එවාගෙම තාරක නානාකාර නීතිඥතුමත් මානව හිමිකම් කවුන්සිලයට පැමිණිල්ලක් ඉදිරිපත් කළා. එයට හේතු සාධක වෙලා තියෙන්නේ විශේෂයෙන්ම මේ වන විට ඔබ දන්නවා යුක්තිය පසඳලීම සඳහා මේ රටේ අහිංසක ජනතාවගේ ඓතිහාසිකමක් වෙලා තිබෙන විශේෂයෙන්ම පාස්කු ඉරුදින ප්‍රහාරයට ලක්වෙච්ච ජනතාවට සාධාරණත්වයේ ඉල්ලමින් කටයුතු කරන ගෞරවනීය පියතුමෙක් වන සිරිල් ගාමිණී පියතුමා පැහැදිලිවම අද උන්වහන්සේව පීඩණයට ලක් කරමින් පවතිනවා. අද වෙන විට මේ දින 3ක් තිස්සේ ගරු සිරිල් ගාමිණී පියතුමාව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවමින් උන්වහන්සේව ප්‍රශ්න කරමින් උන්වහන්සේව පීඩණයට ලක් කරනවා. උන්වහන්සේ පැහැදිලිව මේ රටේ රජය එවාගෙම නීතිය ක්‍රියාත්මක කරන ආයතන වලින් ඉල්ලා හිටියේ විශේෂයෙන්ම පාස්කු ඉරුදින ප්‍රහාරයට ලක්වෙච්ච ජනතාවට යුක්තිය ඉෂ්ට කරන්න කියලා. උන්වහන්සේ මේ යුක්තිය පසඳලීම සඳහා තමයි සටන් කරන්නේ. උන්වහන්සේ කතෝලික සභාව වෙනුවෙන් තමයි කතා කරන්නේ. උන්වහන්සේ මේ රටේ අහිංසක ජනතාවට ත්‍රස්තවාදීන් එල්ල කරපු ප්‍රහාරය තුළ ඒ වෙච්ච ජීවිතහානි, දේපලහානි සහ වේදනාවට පත් වෙලා ඉන්න ජනතාවට සාධාරණත්වයේ යුක්තිය ඉල්ලලා තමයි උන්වහන්සේ හඬ නගන්නේ. උන්වහන්සේ පැහැදිලිව ජනාධිපති විමර්ශන කොමිසමේ වාර්තාවේ තොරතුරුත්, පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කරපු තොරතුරුත්, හැන්සාඩ් ගත වෙච්ච තොරතුරුත් මාධ්‍යයට ප්‍රකාශ කළා. මේ පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පැය 8 ගානේ දවස් 2ක් උන්වහන්සේෙන් ප්‍රශ්න කරා. අද දිනේ මේ මොහොතේදී උන්වහන්සේ නැවත කැඳවලා තියෙනවා. ඉතින් ඒක නිසා අපි පැහැදිලිව කියනවා මේ වේදනාව තියෙන අයට යුක්තිය ඉල්ලන පුද්ගලයන්ව දඩමීමා කරගන්න එපා. මේ පිළිබඳව අපි ජාත්‍යන්තරයට යන්න සූදානම්. මේ පිළිබඳව සාධාරණත්වයේ යුක්තිය ඉල්ලලා අපි මේ වන විට මානව හිමිකම් කවුන්සිලයට ඉල්ලීමක් කරලා ඒ ලබා දීමට කටයුතු කළා. ඒ වගේම අපි ඉදිරියේදී මේ වෙනුවෙන් පෙනී සිටින කටයුතු කරනවා. ඒ වගේම අද පැහැදිලි විශේෂයෙන්ම බෝම්බ තියෙන බෝම්බ ගහන්න ඉන්න පුද්ගලයන්ව දන්නවා, ඒ තැන් දන්නවා කියන ඥානසාර ගෞරවනීය ස්වාමින් වහන්සේව ප්‍රශ්න කරන්නේ නැහැ. ඒ වගේම නිලන්ත ජයවර්ධනලව ප්‍රශ්න කරන්නේ නැහැ. ජනාධිපති විමර්ශන කොමිසමේ නිර්දේශ අනුව ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ජනාධිපති විමර්ශන කොමිසමේ වෙලුම් 22ක් තියෙනවා, ඒක ලබා දෙන්න කටයුතු කරලා නැහැ. එවැනි තත්ත්වයක් තියෙද්දි මේ විදිහට සිරිල් ගාමිණී පියතුමාව අපහසුතාවයට ලක් කරන එකට, පීඩනයට ලක් කරන එක අපි හෙලා දකිනවා. ඒ වෙනුවෙන් ඒ මානව හිමිකමක් උල්ලංඝනය වෙන්නේ, මේ රටේ ජනතාවගේ මානව හිමිකම් උල්ලංඝනය වෙන්නේ, පියතුමාගේ මානව හිමිකම් උල්ලංඝනය වෙන්නේ. මේ වෙනුවෙන් මානව හිමිකම් ප්‍රධානී හැටියට සමගි ජන බලවේගයේ මම පැහැදිලිව පෙනී හිටනවා කියන එක මේ අවස්ථාවේදී මතක් කර දෙමින්